ඔන්න සර්වන්ට් ලගේ තියවන්න නැතුව මම්ම නංගිට කනබර දේවල් අරගෙන ආවා. කන්ද මේ කේක් හරි ස්වීට්. අනේ සෝරි අයියා. මං ඉච්චර කේක්ස් කන්නේ නැහැ. මගේ ෆිගර් එක අවුට් වෙයි කියලා බයයි. ආ. මාත් මේ දවස්වල ඩයට් කරනවා. මාත් ෆිගර් ගැන හිතනවා. ඒ වනාද ඉතින් අයලා බොයිස්ලානේ. ඕගල්ලන්ට නම් ඒක ඇච්චර ප්‍රොබ්ලම් එකක් වෙන්නේ නැහැ. ඒ වනාට අපිට එහෙමද? නංගිල ඉතින් ලස්සනට ඉන්නෙපෑ. මොකද නංගිගේ නම? මම සිහිනිගි. සිහිනිගි. ෂා ලස්සන නම. Thank you. මොකද නංගිට දැන් මගෙන් කෙරෙන්න ඕනේ? අයියා අයියාගේ ඩ්‍රාමා එකේ මට මොකක් හරි රෝල් එකක් දෙනවද ඇඩ් කරන්න? රෝල් එකක් නේද? පොඩ්ඩක් නැගිටින්න. රයිට්. දැන් මට වගේ පොඩි ප්‍රොෆයිල් එකක් දෙන්න. අනිත් පැත්තට හැරෙන්න. නිකට පොඩ්ඩක් උස්සන්න. රයිට්. මේ පැත්තට පොඩ්ඩක්. මාරු ෆීචර්ස් නංගිට තියෙන්නේ. අපරාදේ මට කලින් හම්බුණා නම් අරිකාලිකේ මේන් රෝල් එක දෙනවා. දැන් වුණත් ප්‍රශ්නයක් නෑනේ අයියා. මේක මේ ගානේ. අයියට දැන් වුණත් පුළම්මා මේක කරලා ගන්න. මේ වගේ ඉටි රූපයක් මේන් නොකර පුළුවන්ද? අපි කරමු. ප්‍රොමිස්? මේ රිකි කිව්වොත් කිව්වම තමයි. ආය වෙනස් වෙන්නේ නෑ. Thank you very much අයියා. Thank you විතරද? වැදিলা දින්නේ ඈ ඒ රූපෙ දුන්න නම් ඉතින් උස්මා මාත් මේ ටෙලිනාට් වලට ආව මුල්ම කාලේ මටත් ඔය හැම නිලියක්ම පේන්න ගත්තේ ගමේ මල් ලව් කරපු කෙල්ලු ටිකෙන් ඒ වගේ නිලූපා සෙව්වන්දි සුලෝචන වජිරා නදී මේ හැම එක්කෙනාගේ මුණු වල ටික මට මේ නිලියොන්ගෙන් පේන්න ගත්තා හැබැයි ඒත් ඉතින් ටික කාලයක් කෙනකොට රෝගේ සුව වෙනවා. ඒ නිසා දැනට උඹ සුරූපිකා දියා බලාගෙන සුමනා මතක් කරගෙන හිටපන්. ඕම් ඉතින් දුකා මහත්තයා මගේ සුමනා දැකලා නෑනේ. දැක්කනම් ඔහොම කියන්නේ නෑ. උස්මා මේ ගම කොයි? ගම් බෑවන්. ඉබ සුරූපිකා මේ කුරුඳුවත් එන්නේ. හරියට හරි. ඕම් කුරුඳුවත් තමයි. පන්සල ළඟින් හැරිලා අඩි 50ක් යනකොට හම්බ වෙන කුරුඳුවත්තේ තමයි සුමන හිටියේ. යකෝ රඹෑවෙතින කුරුඳුවත්ත නෙමෙයි බං. මේ කොළඹ හතේ තියෙන කුරුඳුවත්ත. සුරූපිකා ෂූටින් වලටවත් ගිහිල්ලා නැතුව තිබා රඹෑව පැත්තේට. බල්ලපංකෝ. අමේ දින පාට ඈ ලස්සන. මගේ සුමනගේ හැමත් ඔය වගේම රත්තරන් පාටයි දිලිසෙනවා. ඕන් වාත්තු කොලා වගේ. උඹට ඉතින් දැන් මම මොනවා කිව්වත් ඒ ඔක්කොමටම සුමන වගේ තමයි. මේ දුක මහත්තයව සුරූපිකා නෝනගේ අම්මන්ඩි දැකලා නැද්ද? අපිට ඉතින් බං අම්මල වැඩක් නෑනේ බං. මේ ඒ නෝනගේ අම්මන්ඩි හමු වුණෝතින් මට මුණ ගැස්සන්නකෝ. ඕන් ඒ ඉන්නේ අපේ ඩිංගිරි අම්ම නම් මේ ඉන්නේ සුමනම තමයි. බලමු ට්‍රයි එක දෙන්නකෝ. උඹ දැන් ওই සුමනගෙන හිතේ තින්නේ නැතුව
ಇಲ್ಲ ಅಪೀಟ ರಸ ಇಂಗುರು ದಾಪು ಒಂದು ಪೇಂಟ್ ಕದ ಬಂಕು ಹೌದ ಹೌದ ವಾತುರ ಲಿಪಿ ಕುರುಂದು ಅತ್ತೆ ಮನೋರಿ ಗಿಹಿನ್ ಲೋಕೆ ಸವಾರಿ ಲಂಕಾವಟ ಗಿನ ಮುಕುಕ ಅತ್ತರ ಮರಗಿ ಮೊಕದ ಮೇ ಹದಿಸಿ ಅಪಿಟ ಎಂಡ ಗೆವು എന്താ കിവേത് എന്താ കിവേ കാല ബീല ടിക കഥാ കരണ്ട് നിയമോ യാകരണ്ട് അയ്യേനം പവാവേ പടങ്ങോ നേ 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 കലബല വെണ്ടിപ്പാ കലബല വെണ്ടിപ്പാ കണ്ട ബോൾന കളിൻ വെദഗത് ദയക് തീനോ കഥാ കരണ്ട് സർ കഥാ കരണിക കഥാ കരല കരണ ദയക് ഇക്മണ്ട കരല യം ഹെട്ട ഉദി ഷൂട്ടിംഗ് പടം കണ്ണത് തീനോ රැවුනා කියලා අවුලක් නැහැනේ කොට පිසුද ඒව ප්‍රශ්න නෙමෙයි ඒක නෑ 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 සත්‍ය කියන කතාවේ ඇත්තක් තියෙනවා ෂූටින් තමයි වැදගත් නා හරි මෙන්න මේකයි වැඩි මම මේ නාට්‍යයට අලුතින් නිලියක් ඉන්ට්‍රොඩියුස් කරන්න යන්නේ සා මරුනේ ඒකට නියම වෙලාව අලුතින් නිලියක් ගෙන එක නම් හොඳයි හැබැයි ලස්සන කෙනෙක් නම් වඩා හොඳයි මේ ගිනි කිකිලියක් අම්මෝ මිය ලංකාවේද ලංකාවේ ලංකාවේ දෙමට ගොඩ මේ මට විෂුවල් මැවිලා පේනවා ඩිරෙක්ෂන් කියවෙනවා මේ රඟපාන්න පුළුවන්ද දන්නේ රඟපාන්න පුළුවන්ද නැද්ද කියන එක මට අදාළ නැහැ. බියුටි එක තියෙනවනේ. මට නම් ওই නිලියන්ගේ ලස්සන කැත වලින් වැඩක් නැහැ. දැන් මෙයාට දවසට කීයක් ගෙවන්න ඕනේද? මේ එයාගේ ගෙවීම් ගැන මම බලා ගන්නම්. ඒවා පස්සේ සාකච්ඡා කරමුකෝ. හරි. එතකොට රිකි අපේ මොනවද වෙන්න ඕන? මට ඉක්මනට මේ කෙල්ලව නාට්‍යයට ගෙන්න ගන්න ඕනේ. මං ඒ ව්‍යාකරණ කලබල දෙන්න. ඒ විතරක් නෙමෙයි මට මේ චරිත ටිකක් උස්සලා ගන්නත් ඕනේ. ආ උස්සන එක. අනේ ව්‍යාකරණ මංගල බලන්න. ඊළඟට වැදගත්ම කාරණාව තමයි මේ ළමයා මට කියෙන්න ඕනේ මගේ පෙම්වතිය හැටියට. ඒකත් ඉතින් ගලපන්න තියෙන කොටාටම තමයි. ගලපමු ගලපමු. එහෙනම් ওই ටික තමයි මට දැනට කෙරෙන්න ඕනේ. දැන් ඉතින් ඒ වැඩේ කෙරුණා කියලා හිතා ගන්නකෝ ඈ දැන් ඉතින් අපි ආපු වැඩේ පටන් ගමුනේ ඒ වැඩේට ඕන කරන කලමනාටික මම ටක් ගලවන්න ඉන්න හා හා ඇති ඇති අද ලොක්කා ඉන්නේ පුදුම සන්තෝෂකින් සන්තෝෂ නැද්ද බමල නිලියක් සෙට් එකට එනකොට අපිට සන්තෝෂයි කොහොම තිබ්බ ගියත් මේ ටික දවසට මේ ගෙදර මෙච්චර විනාශ වුණා නම් මේ නාට්‍ය කොටස් 500ක් විතර ගියොත් අතිවරම් විතර ඉතුරු වෙයි මට නම් ඒකත් ෂුවර් නෑ. දිගට මේ විදිහට හැදි වෙනවා නම් තව ටික දවසක් බලලා අපි ගේ දෙන්න බෑ කියමු. එහෙම කරන්නේ කොහොමද? අපි මේ මිනිස්සුත් එක්ක ඇග්‍රීමන්ට් එකක් ගැහුවානේ. අවුරුද්දක් යනකම් ෂූටින් වලට ගේ දෙනවා කියලා. ඇග්‍රීමන්ට් ගැහුවට අපිට කරදරයි නම් අපි මොකක් හරි කරමු. මොනවා කරන්නද අනේ? දැන් අපිට නිදහසේ නිදා ගන්නවත් තියෙනවද? බලමුකු කරන්න දේවල්ද නැත්තේ ඔන්න ඔය දොරවහලා දාලා එනවා නිදා ගන්න මේ රැතිස මොනවා කරන්නේ මේ ගැන එකටත් මාවල කණ්ඩා දාන්න අලුත් ලොජ් එකට ආපු නිසා
කපුල් දෙක පාරඳුනන්නේ නැහැ. යන්නෙම ඇදේට යන්නෙම ඇදේට. තව දවස් දෙක තුනක් ගියාට පස්සේ කකුල් දෙක පාර අඳුන ගනීවි නැත්තම් පාර කකුල් දෙක අඳුන ගනීවි. මේ හරි අයියා අපි කලින් හිටපු ලොජ්ජේ අයිතිකාරය. අපි රැවලා යනවා කියලා ආවේ බරබරේනේ නේ. නමුත් දැන් බාන මෙතන ෂෝ. අපි ඕන වෙලාවක එන්න පුළුවන් නේ. ආ තනමාව. ඔව්. මේ ඒක නෙවෙයි කොටා. ඔව්. උඹ හෙට ඉඳලා අර අලුතෙන් ආපු කෙල්ලට ලියන්න ඕන. හරි. මොකද බං ඒකේ නම? නාම සිහිනී ගීනේ. මොකක්? සිහිනී ගී. අන්න ඒකි. ඔව්. දැන් මේ බැලුවාම මේ හරි අය මේකත් මේ මාර ව්‍යාකරණයක් නේ බං. මේ ව්‍යාකරණේ උඹටයි මටයි වෙනස් කරන්න බෑ කොටෝ. අපිට තියන්නේ හරි අයියා මේ ව්‍යාකරණේ අනුව ඒකට ඉජස් වෙන එක. ඒක තමයි තියන්නේ අපිට කරන්න වෙන දෙයක් නෙමෙයි. ඕ නෝ අපි ඉජස්සම්. අපි ඉජස්සම්. ඉච්චරයි.